අපි තවදුරටත් මේක වටපිටාව කතා කරනවා නම් එතකොට මේ Java කියලා නැන්නේ ජී විතරමක් තියෙන්නේ නැහැ අපිටත් මේ මේ ලෝකයේ විවිධාකාර කම්පැනිස් විවිධාකාර ලැන්ග්වේජස් ඩිසයින් කරගෙන යනවා එතකොට මේ Java කියලා කියන්නේ එක ලැන්ග්වේජ් එකක් විතරයි ඒ වගේ තව ලැන්ග්වේජස් තියෙනවා C++ වගේ ලැන්ග්වේජ් එක Python වගේ ලැන්ග්වේජ් එක PHP වගේ ලැන්ග්වේජස් ඒ වගේ විවිධාකාර දේවල් වලට භාවිත කරන විවිධාකාර ලැන්ග්වේජස් තියෙනවා high level ලැන්ග්වේජස් ගත්තට පස්සේ කම්පියුටර් තේරෙනවා අපටත් තේරෙනවා command වැඩ කරගෙන යන්නයි තියෙන්නේ හරි එතකොට මං අර මුලින්ම කියවනේ මේ Java කියලා කියන්නේ object oriented language කියලා. මොකක්ද මේ object oriented කතාව? object oriented කතාව තමයි දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ කෝඩ් එකක් ලියව කියලා. අපි මොකක් හරි කෝඩ් set එකක් ලියනවා. ඒ කියන්නේ machine එකට මෙහෙම කරන්න කියලා, මෙහෙම මෙහෙම වෙන්න, මෙහෙම කරන්න, අරම කරන්න කියලා කෝඩ් set එකක් ලියනවා. නමුත් අපි ඇත්ත වශයෙන්ම එක තැනකදී යම් දෙයකට දාලා කෝඩ් set එකක් ලියවට පස්සේ අපිට එහෙම කෝඩ් set එකම නැවත නැවත यूज करवस्था एपलियनकोट हो विविधाकार एप्लियनकोट हो ये कोड सैट अपने नमत नमत यूज करवस्था अभी मित्र एपलियनवस्था एक एपलियनकोट अपने एक्म कोड सैट नमत नमत एक मैपे विविधाकार यूज कर सिद्धवेनो इतकोट अभी नवत 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 मुलिमी कोड सैट आपूपीन अपे खाले कादावा मस्त अरे कोर्ट लेना अपील विलकोटन गिनो अत्यवश्यमें रेग्युलेन तेरू गए එතකොට මේක අපිලි වෙලයි එකම නේන මේ විශාල කාලයක් කරා මෙහෙමයි අපි ලොකු කාලයක් වැය කරලා වැඩ කරන්න ගියාපහම ඇත්ත වශයෙන්ම එතන අපිට එකෙන් ලැබෙන ලාභය අඩු මොකෝ අපිට ලොකු කාලයක් වැය වෙලා තියෙන්නේ අපි බලන්නත් කෙටි කාලෙ මේක ලබන ඒ නිසා මේ කෝඩ් මෙතන මේ ලැන්ග්වේජ් ඩිසයිනර්ස්ලා බැලුවා මේක වෙලා කොහොමද කෙටියෙන් කරන්න කියලා ඒ කට්ටිය එක තම ක්‍රමයක් ගොඩ නැමුවා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියලා ඒ කියන්නේ අපි මුලින්ම එක කෝඩ් සෙට් එකක් හදනවා ඒක රියුසබල් හරි ඒක රියුසබල් කියලා කියන්නේ නැවත 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 විවිධාකාර තැන් වලදී මේක යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ අපි බේස් 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 දෙයක් හදා ගන්නවා බේස් දෙයක් කියලා කියන්නේ අපි එකට ක්ලාස් එකක් කියලා කියන්නේ අපි බේස් ක්ලාස් එකක් හදා ගන්නවා ඒ ක්ලාස් එක කියන එක අපට නැවත 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 අපට අවශ්‍ය කරන විවිධාකාර තැන් වලදී භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ යම් කිසි ඒ කියන්නේ අපිට අපි කම්පියුටර්ස් කම්පියුටර් අනුකරණ එක තමයි කරන්නේ මෙහෙම වුණොත් මෙහෙම කරන්න කියලා මෙහෙම වුණොත් මෙහෙම කරන්න කියලා අපි කම්පියුටර් අනුකරණ එක තමයි කරන්නේ අපි එහෙම කරපුවෝ ඒ අනුකිරීම සටහනක් ඒ කියන්නේ කමාන්ඩ් සෙට් එකක් අපි නැවත නැවත යූස් කරන්න පුළුවන් විදිහට එක ෆයිල් එකකට හදලා හල ඒ ෆයිල් එක සේව් කරලා තියා ගන්නවා එහෙම එකට තමයි මේ ක්ලාස් එකක් කියලා කියන්නේ එතකොට මෙතනදී ඒක නැවත නැවත යූස් කරන්න පුළුවන් විදිහට එහෙම හදලා තියෙන එකට තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ අන්න එක තමයි අපි මෙතනදී ඔලියට දා ගන්න පුළුවන් ඒ කියන්නේ අපි එකම කෝඩ් සෙට් එක නැවත නැවත ලියන්නේ නැහැ එක පාරක් ලිව්වා එක තියාගත්තා ඒක ඇසුරෙන් ඊළඟ කෝඩ් සෙට් එක අරක යූස් කරලා ඊළඟ වැඩේ මේ කලින් තියෙන එක යූස් කරලා තමයි ඊළඟ වැඩේ ගන්න අපි අර කලින් මේ කෝඩ් තාපෝනින සින් යන්නේ නැහැ හොඳේ හරි මොකෝ අපි එකම බාර එකම වැඩේ එකම අපි එකම වැඩේ හැම වෙලේම මෙහෙම කරන්න මෙහෙම කරන්න එකේ ඉන්න ඕනේ නැහනේ කරප් එක ලියලා තියෙනවා ඒක අපි මේ ප්‍රෝග්‍රෑමින් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හැම තැනම ඒකම යූස් කරනවා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් තවදුරටත් මම පැහැදිලි කරන්න මුලින්ම දැනට ඔය චුට්ට ඔලුවට දා ගන්න අපි वाहन इतर वाहन वाले रोद तीन हर ये दिवल तीन इतर वाहन वाले सामान्य वाहन वाले तीन लक्षण मनोद पाठ तीन रोद तीन इट पास वाहन वाले करंट पुल वेड मनोद अभी इतने वेड काम को वाहन पुल इसर हटे हंड हर ये बागे दिया अभी दंड कैल थ्रू तरह काम को वाहन तीन मुखद पाठ ती पाठ की लिया तीन वाहन රෝද කියලා දෙයක් මේ 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 රෝද කියලා දෙයක් තියෙනවා. හරි ඊට පස්සේ වාහනේ කරන්න පුළුවන් වැඩක් තමයි වාහනේ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ vehicle කියන class එක අපි හැදුවට පස්සේ අපි ඕන ඔය ලක්ෂණ තුන අපි දා ගන්නවා vehicle කියන class එක ඇතුළට. හරි දැන් එතකොට අපි vehicle කියන class එක ඇසුරු කරගෙන හදන car කියලා class එකක්. එතකොට මෙතන vehicle කියන class එක ඇසුරු කරගෙන car කියලා class එකක් හැදුවොත් ඒ car කියන class එක डिजाइन एक अरे असुर करगन एक अरे असुर इनहेरिट कर पारंपरिक करगन एक एक्सटेंड करगन अरे मे क्लास क्लास नम हदन गो मे क्लास पाठ तीन कथा वक्वत रोद तीन कथा वक्वत अमुत अपने हरि या इसरा कथा अमुत देखुत्ने मे आगे
මේ වගේ මේ ක්‍රියාකාරකම් ඒ විදිහටම අර කාර් කියන ක්ලාස් එකට අර ක්ලාස් එක ඇසුරෙන් එනවා. ඒ කියන්නේ vehicle ක්ලාස් එක එක් මේ අපි කාර් කියලා ක්ලාස් එකක් හදනවා vehicle කියන ක්ලාස් එක ඇසුරු කරගෙන. ඒ කියන්නේ යව extend කරගෙන තමයි මේව හදන්නේ. එතකොට කාර් කියන ක්ලාස් එක හදපු ගමන් අර අරයාගේ තියෙන ලක්ෂණ ටිකයි එයාට තියෙන වැඩ කැල් ටිකයි ඔක්කොම ටික අර ක්ලාස් එක. ඊට පස්සේ අපිට මේ ක්ලාස් එකට දාගන්න තියෙන අලුතෙන් තියෙන දේවල් ටික. එතකොට මෙයාට කාර් එකක් කියලා ගත්තාම එයාට පිටිපස්සට යන්න පුළුවන්. එතකොට කාර් එක ගියපු ගාස් එක ගත්තා පස්සේ මෙයාට යාට මේ ෆෝක් ලයිට් හත් ෆෝක් ලයිට් කියන දෙයක් තියෙනවා. ෆෝක් ලයිට් කියලා මේ ෆෝක් ලයිට් බින්න මෙච්චර ගන්නක් තියෙනවා. ඊට පස්සේ මෙයාට හෝන් නැක් තියෙනවා. ඊට පස්සේ මෙයාට ඒ වගේ ඒ කියන්නේ ඉස්සරහට යන්න පුළුවන් පිටිපස්සට යන්න අපි දැන් මෙතන අලුතෙන් පිටිපස්සට යන කැලල දාගත්තානේ. එතකොට ඔය දේවල් ටික තියෙන්නේ ඒ දේවල් ටික. ඒ විදිහට අර ක්ලාස් එක හදපුවාම අපි මුලින්ම vehicle කියලා එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි හදනවා vehicle class එක use කරලා lorry කියලා class එකක්. ලොරි හදපු ගාම ලොරිය පාටයි රෝදයි හරි හරි පාටයි රෝදයි හරි එයාට ඉස්සරහට යන්න පුළුවන් කතාවක් හරි එයාට බැක් වෙන්න පුළුවන් සීන් එක අපි දාගන්නයි තියෙන්නේ හරි මම උදේ අපිට කලින්ම වුණා අර ලොරි කියන ක්ලාස් එකට අපි බැක් වෙන්න පුළුවන් කියලා තාලිම දාගෙන තිබ්බනම් අපිට එතකොට අපිට එතකොට බැක් කියලා දාන අපි මෙතන ලොරි කියන ක්ලාස් එක හදපු ගාම මේ ලොරි කියන ක්ලාස් එක අර ඇසුරින් හදලා තියෙන නිසා හරිද අපි එතනදී මම ඔයාලා කට්ටියට මේ කෝඩින්ග්ස් වලට ගිහලා පස්සේ කියලා දෙන්නම් ඒක හොඳේ එයා කොහොමද අරයා වැසුරු කරන්නේ මේ ක්ලාස් එක හදාගන්න කියලා දෙන්නම් මොකෝ අපි අලුතෙන් කෝඩ්ස් ගියන්න දෙයක් නැහැ අරයාගේ ෆන්ක්ෂන් ටිකයි අරයා තියෙන ලක්ෂණ ටිකයි ඔක්කොම ටික මෙයාට අරයාගෙන් ඇදිලා එනවා එකකොට අපි එක ප්ලේස් ක්ලාස් එකක් හදාගත්තාම අරයාගේ තියෙන ඔක්කොම ඩීටේල් ටික මෙයාට ඇදිලා එනවා ඕක ඔන්න ඕක තමයි ඔබ්ජෙක්ට් හදාගන්නවා කියලා කියන්නේ අරයා වැසුරු කරගෙන ඒ විදිහට අපි හිතමුකෝ අපිට එකම දේ අපිට දැන් ඊට පස්සේ අරයා යූස් කරලා ඉවරල අපි vehicle කියන ක්ලාස් එක පාවිච්චි කරලා ඉවරල අපි හදාගත්ත කාර් කියලා ක්ලාස් එකක් හරි අපිට දැන් අර නිමල්ගේ කාර් එක මේ සුනිල්ගේ කාර් එක වගේ කාර් ගොඩක් අවශ්‍ය වෙන තැනක් තියෙන ප්‍රෝග්‍රෑම් එක තුලේ එතකොට අපිට ආපහු අර කාර් කතාව අපි ආපහු ලියලා ඉන්නේ නැහැ අපි කාර් ක්ලාස් එක අදාළ තියෙනවා ආපහු අර vehicle කියන ක්ලාස් එකේ දැන් අපි දින අපි කාර් කියන ක්ලාස් එක ඇසුරෙන් කාර් 1 නිමල්ගේ නිමල්ස් කාර් ඒ වගේ කාර් කියන ක්ලාස් එකෙන් මේ රොසාන්ගේ කාර් එක ඊ විදිහට අපි දැන් කාර් අදාන දැන් අපි ආපහු නිමල්ට වෙනම කාර් එකකට අදාළ කෝඩ් සෙට් එක ලියන්නෙවත් මේ රොසාන්ට අදාළ අපි කෝඩ් සෙට් එකව ලියන්නේ ලියපු කෝඩ් සෙට් එක රියුසබල් මේක වෙලලා එතකොට අපි කියන්නේ නැවත නැවත පාවිච්චි කරනවා එතකොට මෙතන මේ ප්‍රෝග්‍රෑම් එක ගොනිනුල කියවන්න ලේසි අපිටම උනක් කියව ගන්න ලේසි ඕන කෙනෙකුට ලේසි වැඩෙත් පහසුයි වැඩෙත් ඉක්මන් වැඩෙත් කොල්දි ඔන්නතනදී ඕන්නක තම ආසන්න වශයෙන් වැඩි කරන්න කලින් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ගැන දැනගන්න ඕන කතාව. ෂෝට් ඇන් ස්වීට් ඕකයි කතන්දරේ. අපි බ්‍රොක් කොහොම ඩොලර් හොයමු, හරි රටට ඩොලර් හොයමු, හරි වැඩි හරියට ඉගෙන ගමු. අපි දැන් ඊළඟට සෙට් එකමු. තව තවත් දේවල් ටික අපි හොඳට මේක කතා කරමු. කතා බහ කරලා අපි වැඩි හරියට ඔලුවට දාගමු. අපි ඉන්ටර්නැෂනල් මාකට් එක අල්ලන්න ඕන හොඳේ. එතකොට මම මෙතනින් ඔකට හොඳ බේස් දැනුමක් දෙනවා. එතකොට මම මේ හදන්නේ ඇන්ඩ්‍රොයිඩ් මේ මෙතන මේ ප්ලේ ලිස්ට් එකට තියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ටැප් පැඩ් ඩිසයින් කරලා ඉන්ටර්නැෂනල් මාකට් එකට සෙන්න එක විකුණන එක. එතකොට එතන මුලින්මයි මේ යන්නේ හොඳේ. එතකොට අර පුළුවන් යාළුවන්ට ටුට්ටක් බලයින් දෙනවා එකට තව වැඩි වැඩි දිනු කරගන්න අපි මුලින්දම සෙට් එක කරායන් කොලේට හරි හරි අපි තවදුරටත් කතා කරමු දැන් කට්ටිය බලයි එතකොට මෙතන මේ ක්ලාසස් කියනවා අරවක් කියනවා මේවා කියනවා vehicle වලින් කාර් එක හදනවා කියනවා vehicle වලින් මේ ලොරිය හදනවා කියනවා කාර් ක්ලාස් එකෙන් නිමල්ගේ කාර් එක හදනවා කියනවා අරකේ රොෂාන්ගේ කාර් එක හදනවා කියනවා එතකොට කට්ටිය බලයකෝ මේ මොන මොකලද මේ කියන්නේ කියලා අපිට මේක තේරෙන්නේ නැහැ නේ වගේ සින් නැද්ද හරි එතකොට මෙහෙමයි දැන් ඔතන ඔය කාරණේදී කවුරු කවසින් කෙනෙක් කලබල වෙන්න ඕනේ නැත්නම් තාම අපි කෝඩ් කරුවේ නැහනේ අපි මෙතනදී මේ කතා කරන්නේ අර කෝඩ් අත ගන්න යන්න කලින් අර වචන ටික හුරු වෙන සීන් එක තමයි මෙතනදී අපි කරන්නේ අපි මේ ක්ලාසස් අනම්මන සුප්‍රියටම ඔළුවට දෙනවා හොඳේ ඒක න කිසිම අවුලක් නැහැ මෙතනදී මී අර ඔළුවට මේ වචන ටික වැටෙන්න එපා මුලින්ම අපි දෙයක් කරන්න යනකොට යාළු එතන තියෙන සීන් ටික දැනගන්න එපා මේව වෙන්නේ කොහොමද මෙන්න මේකල බේසික් කේස් එක මේ කේස් එක හරියටම සීන් එක තේරෙන්න ගන්නේ වැඩිට අත ගැහුවට පස්සේ ඒ නිසා කිසිම කෙනෙක් මේක ඇවිල්ලා මේක ලොකු ඩැඟට ගන්න එපා සාමාන්‍යයෙන් උපරිම තේරුම් ගන්න උත්සාහ කරන්න හරිද වැඩි තේරුණා හෝ නොතේරුණා කියලා ප්‍රශ්නයක් නෑ කෝඩ් කරන්න ගියාට පස්සේ වැඩි ඔළුවට වැටෙයි ඒ නිසා ඒක න කිසිම කෙනෙක් කිසිම අවුලක් හිතේකට නා ගන්න එපා මේ වැඩි ඔළුවට සෙට් වෙන්නේ කෝඩ් කරන්න ගියාට පස්සේ අපි මේ හඳුන්වා දෙන්නේ මේකේ තියෙන මේ අලුතෙන් මේ අපි මේ අපිට මේ අපේ ඇඟට අපි දා ගන්න හදන දේ තුල ඇතුලේ තියෙන අලුතෙන් තියෙන වචන සෙට් එක තමයි මේ ඔළුවට දා ගන්න හදන්නේ. ඒකේ තියෙන පොඩි ක්‍රියාදාම සෙට් එක තමයි මේ ඔළුවට දා ගන්න හදන්නේ. නැතුව මේ අපි මේ වැඩේ කරනව නෙවෙයි හොඳේ.
හරි අපි ඒක නිසා නෝමලි මේක සවන් දෙන්න අහගෙන යන්න වැඩේ කරනකොට ඔකට ඔළුවට තේරුම් යයි මාන් මට සිරි මේ කියපු ක්ලාස් එක නේද මේ තියෙන්නේ මේ කියපු වැඩ ගැල්ල නේද මේ තියෙන්නේ මේ කියපු පාඩ ගැන කතා නේ මේක මේ තියෙන්නේ අන්න ඒ විදිහට මේක සිංහල වෙල ඔළුවට මේක අවිලා ලෑන් කරයි එතකොට වැඩි කරගෙන යනකොට ඒක නිසා නෝමලි අහගෙන යන්න වැඩේ ලොකෝට තේරුම් නැතුණාට අවුලක් නැහැ බ්‍රෝ හොඳේ හරි අපි වැඩේට බහිමු ඈ